බෞද්ධවාද චාලේ නිර්මාතෘවරයාණන් වහන්සේ වූ පරම පූජනීය දරණාගම කුසලධම්ම නාහිමි සමිඳුන්ගේ තෙමස් පූර්ණ පින්කමට සමගාමීව පවත්වන සජීව සද්ධර්මානුශාසන මාලාව. සාධු 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 සම්මා සම්බුදු සරණයි සදැහැති ඔබ සැමට. සදැහැවතුනි, ඉපදෙමින් මියෙමින් මියෙමින් ඉපදෙමින් මේ සංසාර ගමනෙහි ඇති බියකරු බව අපට පසක් කරලු සුගත තථාගත බුදුපියාණන් වහන්සේගේ ඒ නිර්මල නිකැලැල් ශ්‍රී සද්ධර්මය වර්තමාන දියුණු තාක්ෂණය උපයෝගී කරගෙන මේ ලක් දෙරණ තුළ පමණක් නෙවෙයි මුළු මහත් ලෝක සත්වයනගේම හිතසුව පිණිස විසුරුවාලන්නට මීට දස වසකට ඉහත බෞද්ධයා මාධ්‍යජාලය නිර්මාණය කරමින් අපමණ සේවාවක් මේ සම්බුද්ධ ශාසනයට ඉෂ්ට සිද්ධ කළා වූ පරම පූජනීය දරණාගම කුසලධම්ම පින්වන්ත නාහිමි සමිඳුන්ගේ තෙමස් පූර්ණ පින්කමට සමගාමීව පවත්වන සජීව ධර්ම දේශනාව අද දවසේදීත් මෙතෙන් පටන් පවත්වන්නටයි සියලු කටයුතු මේ ආකාරයෙන් සංවිධාන වී තිබෙන්නේ. අද දින මේ උත්තරීතර ධර්ම දේශනාව පවත්වන්නට අප සිදු කළ ආරාධනාව මෙත් සිතින් පිළිගෙන මේ 512027 නමක් බුදු පියාණන් වහන්සේලාගේ ඒ බුදුරු නිර්මාණය කර ඇති කමනීය බුද්ධ මන්දිරයේ වෙත වැඩම කොට වදාළ ගල්කිස්ස ධර්මපාලාරාමාධිපති ශ්‍රී ලංකා අමරපුර මහනිකායේ උත්තරීතර මහානායක මහෝපාධ්‍යාය අග්ගමහා පණ්ඩිත අතිපූජනීය කොටුගොඩ ධම්මාවාස මහානාහිමි පාණන් වහන්සේ අප සියලු දෙනා මෙක්ව දොහොත් මුදුනත් හිතබා සාදු නාදනං වා පිළිගනිමු. සාධෝ සාධෝ සාධෝ. සදහවතුනි, කොළඹ හත ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ වත්මන් විහාරාධිපති බෞද්ධයා මාධ්‍යජාලයෙහි අධ්‍යක්ෂ පූජනීය බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි බෞද්ධයා මාධ්‍යජාලයෙහි අධ්‍යක්ෂ මණ්ඩලයත් එවගේම අපගේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමන් ප්‍රධාන සමස්ත කාර්ය මණ්ඩලයත් ඒකරාශීව සංවිධානය කරන මේ මහානීය පින්කම් මාලාවේදී අද දවසේදී මේ උතුම් ධර්මදානමේ පින්කම සඳහා ස්වකීය දායකත්වයේ ලබා දී කටයුතු කරන්නේ බෞද්ධ මාධ්‍යාලයට නිබඳ හිතයිශීවන්තව කටයුතු කරන අප සිදු කරන අප පවත්වන ඕනෑම පින්කමක් සුවඳවත් කරන ඕර ආයතනයේ අධිපතිතුමන් ඔහු නමින් ධර්මසිරිද සිල්වා මැතිතුමන් ප්‍රධාන ඒ කාර්ය මණ්ඩලය අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රධාන සදහැවතුන් තමයි අද මේ ධර්ම දේශනාව සඳහා දායකත්වය ලබා දෙන්නේ. ඒ වගේමයි මේ ධර්ම දේශනාවට අද දවසේදී සහභාගී වන අපේ සුපුරුදු දායක කාරකාදීන් සුපින්වත් සන්ධ්‍යා තෙන්නකෝන් මැතිනිය, පින්වන්ත ශාමා කාන්ති කළුතොට මැතිනිය, ඊයේ දවසේදී ඔබට මතක ඇති ධර්ම දේශනාව සඳහා දායක වී කටයුතු කළා. ඒ වගේම අපේ බෞද්ධ මාධ්‍යාලයේහි අධ්‍යක්ෂ ජෙනරාල් සම්මානිත මහාචාර්ය රෝහණ ගරුතර මැතිතුමන්, ඒ වගේම මූල්‍ය හා පරිපාලන අධ්‍යක්ෂ මහේෂ් ඩල්විස් මැතිතුමන් ප්‍රධාන අපේ කාර්ය මණ්ඩලයත්, ඒ වගේම පින්වත් සුරනි සේනානායක මැතිනිය ප්‍රධාන අපේ බෞද්ධ නාලිකාවට හිතැති සමස්ත දායක කාරකාදීන් සියලු දෙනාවමත් මේ මොහොතේ අප ගෞරවයෙන් පිළිගන්නවා. සදහැවතුනි, එසේ නම් වැඩි කල් වේලා නොගෙන ධර්ම දේශනාව පැවැත්වීමට පෙර ආතුව ඒ චාරිත්‍රාංගයන් ඉෂ්ට සිද්ධ කරන්නට ප්‍රථමයෙන්ම භාග්‍යවතුන් වහන්සේ උදෙසා මල්වට්ටිය පූජා කරන්නටත් ඉනික් බිතිව
ගෞරවනීය දේශකයන්න් වහන්සේ උදෙසා දහත් පට්ටිය පිරිනමා ධර්ම දේශනාවට ආරාධනා කරන ලෙසටත් මායි දායක සුපින්වතුන්ට ගෞරවයෙන් ඇරයුම් කරනවා. සාධෝ. එසේනම් මේ උතුම් චාරිත්‍රාංගයන්ගෙන් අනතුරුව මෙතෙන් පටන් උත්තරීතර ධර්මදේශනාව පවත්වන්නට මහානායක ස්වාමින් වහන්සේට අප සියලු දෙනා නමස්කාර පූර්වකව ආරාධනා කරමු. ඊට මත්තෙන් අප සැවොම තිසරණ සහිත පංචශීලය සමාදන් වීම සඳහා සාදුනාදනම්වා නමස්කාර පාඨය තෙවරක් සජ්ජායනා කරමු. අවසරයි මහානාහිමිපාණන් වහන්ස. සාධෝ සාධෝ සාධෝ. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယං පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယං පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယං පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယං පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယං පි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယං පි සංඝං සරණං ගච්ඡාමි. တတိယං පි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယං පි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယං පි ධම්මං සරණං ගච්ඡාමි. တတိယං පි ධම්මං සරණං ගච්ඡාමි. တတိယං පි සංඝං සරණං ගච්ඡාමි. တတိယං පි සංඝං සරණං ගච්ඡාමි. පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අප්පමාදේන සම්පාදේත බන්තේ සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්මස්සවන කාලෝ අයං බදන්තා.
ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා සාදු 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 නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු නේවතාවාහං පාපිම පරිනිබ්බායිස්සාමි යාවමේ භික්ඛෝ සාවකා වියත්තා විනීතා විසරදා බහුසුතා ධම්මදරා ධම්මානුධම්ම පටිපන්නාති සාධෝ 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 ශ්‍රද්ධාවන්ත පින්වත්නි අද සම්බෝධි විහාරස්ථානයේහි මෙවන් ධර්ම දේශනාවක් සිදු කරනු ලබන්නේ අපවත්වේ වදාළ ගෞරවාස්පද දරණාගම කුසල ධම්ම ඉෂ්ඨවර පාදයානන් වහන්සේට පින් පමුණුවීම පිණිසයි. අපි කිසිවෙක් බලාපොරොත්තු නොවු අවස්ථාවක දරණාගම කුසල ධම්ම ඉෂ්ටිවරයන් වහන්සේ අපි අතරින් ඈත්තුුණා. ජීවත්වුණු ඒ පනස් හතර වර්ෂය තුළ කරන ලද සේවාව නං බෑ අපට කියා අනිම කරන්නට. තථාගත බුදුරජාණන් වහන්සේ වදාළ මේ ශ්‍රී සද්ධර්මය රට තුළත් රටින් බැහැරටත් ලෝක ජනතාවටම බෙදා දෙනු පිණිස උන් වහන්සේ ඉතා වැදගත් ක්‍රියාමාර්ගයක් ගත්ත. ඉන් අනතුරුව තවත් මේ හා සමාන ආයතන රටේ ඇති වුණා. අද මේ තිබෙන බෞද්ධ ප්‍රබෝධයට මූලිකත්වය ගත්තේ දරණාගම කුසල ධම්ම ඉෂ්ටිවරතුමන්ගේ ඒ ක්‍රියා පිළිවෙලයි කියන බව නොකියාම බෑ. ලෝකයේ නොයෙක් රටවල අය රටේ නොයෙක් පළාත්වල අය බොහොම සැදී සැදැහැසිටින් යුතුව මේ කාලය තුළ බණදහන් ඇහැව්වා. මේ ආයතනින් අපිත් දැන් කලක ඉඳලාම විටිං විට ධර්ම දේශනා සිදු කළා. රටේ වැදගත් ධර්මදර ස්වාමීන් වහන්සේලාත් මේ ධර්ම දේශනාවල් සිදුකිරීමට මේ ආයතනය ආධාර කොට ගත්ත. ඒ නිසා රටේ ජනතාව තුළ ලොකු දැනුමක් සැදැහැසිතක් පිනට නැඹුරුවීමක් මේ උදාර කාර්යභාරය නිසා ඉටුකුණ ඉටු කළයි කියන බව අපි බොහෝම අගේ කොට සලකනවා. බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවක භික්‍ෂූන් වහන්සේලා පිළිබඳව මහත් වූ බලාපොරොත්තුවක් ඇතුව ක්‍රියා කළ බව අපට පරිනිබ්බාන සූත්‍රයෙන් පැහැදිලිව පේනවා. ඒ විතරක් නෙවෙයි ත්‍රිපිටකයට අයත් විවිධ සූත්‍ර දේශනාවන්ගෙන්ද භාග්‍යවතුන් වහන්සේ මේ ශ්‍රාවක භික්‍ෂු ගණයා සකස් කළේ මොනතරං හැඟීමක් ඇතුවදැයි යන්න මේ පින්වතුන්ට පැහැදිලි කළ යුතුව තිබෙනවා. දවසක් තථාගතයන් වහන්සේ වෙත ඒ බුදුවෙලා නොබෝ දවසකින් ඒක මිදාහං ආනන්ද නජ්ජා නේරංජරාය තීරේ පටමාබි සම්බුද්ධෝ
ඇවැත්නියා නන්ද මේ මා බුදු බවට පත්වෙලා වැඩි දවසක් යන්නට නොදී. මා වෙත පැමුණුනා විශේෂ අමුත්තෙක්. සහම්පති බ්‍රහ්මරාජයාටත් වඩා බලවත් තෙදවත් කෙනෙක්. මා වෙත ඇවිදින් ආචාර සමාචාර කරලා ආනන්ද මට කියනවා, ස්වාමීනි, භවත් ගෞතමයන් වහන්ස, ඔබ වහන්සේ සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පුරා දානශීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීරිය ශාන්ති සත්‍ය අධිෂ්ඨාන මෛත්‍රී උපේක්ෂා මේ පාරමිතා 10 පුරාගෙන නිම කරගත්තා. කුමක් සඳහාද? බුද්ධෝහං බෝධයිස්සාමි මුත්තෝහං මෝචේ පරි. මා බුදු බවට පත්වෙලා ඒ ධර්මයේ ලෝකයාට අවබෝධ කරලා තින් නෝහං තාරයිස්සාමි සංසාරෝගා මහභයා. මේ බිහිසුණු සාංසාරික දුකින් මමත් එතරව ලෝක සත්‍යයාත් එතර කර ගත යුතුය කියන පරම පවිත්‍ර පැතුමක් ඇතුවයි ඒ උදාර කාර්යභාරය දීර්ඝ කාලයක් පුරා කළි. ඒ අනුව ඔබ වහන්සේගේ ඒ පළවෙනි බලාපොරොත්තුව ඉටුවෙලා තිබෙනවා. දස පාරමිතා ධර්මයන් 30 ආකාරයකට සමතින්සත් වශයෙන් සමතින්සත් පාරමී ධර්මයන් වශයෙන් සම්පූර්ණ කළා. භවත් ගෞතමයන් වහන්ස ඔබ වහන්සේගේ දෙවැනි පැතුමක් තිබුණා. ඒ කුමක්ද? මා බුදු බවට පත්විය යුතුයි කියන අධිෂ්ඨානය. අර පාරමිතා ධර්ම පුරල ඒ අදහස මුදුන්පත් කරගෙන එකුත් වෙසඟපුර පසළොස්වක් පොහෝ දා සකලක් ලේසියම් ප්‍රහීන කරලා සරුවඥ තාඥානය ඔබ වහන්සේ ලබා ගත්ත. ඒ ඔබ වහන්සේගේ දෙවැනි පැතුමයි. තුන්වැනි බලාපොරොත්තුව තිබුණේ ලෝකයාට මා සොයාගත්ත මේ ධර්මය නිවන පෙන්වා දීමට කලින් ඒ නිවන් සැපය මම පළමුවෙන් අවබෝධ කර යුතුයි, විඳිය යුතුයි. මා විඳලා අත්දැකීමක් ඇතුවයි මා මේ ප්‍රකාශ කරන නිවන පිළිබඳව ලෝකයාට කරුණු කිය යුතුව තිබෙන්නේ. එහෙම නැත්නම් දෙවියන් සහිත ලෝකයා නෑ මේ ධර්මයට අවනත වෙන්නේ. ඒ නිසා පඨමං බෝධිපල් ලංකං ဒුතියංච අනිම්මිසං තතියං චංකමනං සෙට්ටං චතුත්ථං රතනාගරං කියන අයුරින් සති 7ක් නිරෝධ සමාපත්තියට සමවැදිලා ඔබ වහන්සේ නිවන් සැපය අනුභව කළා. සතියෙන් සතිය මේ සමාපත්තියට සමවැදිමින් දින 49ක් निराහාරව සුජාතා සිටු දේවියගේ ඒ කිරිපිටු දාණයෙන් පස්සේ දින 49ක්ම කළේ නිවනට හේතු යොමු කිරීමයි. ඒකත් දැන් සම්පූර්ණයි. ඊට පස්සේ ඔබ වහන්සේගේ 4වැනි පැතුම කුමක්ද? මා අවබෝධ කළ මේ ධර්මය දෙවියන් සහිත ලෝකයාට දේශනා කළ යුතුයි. ඒ සඳහා ඉකුත් ඇසලපුර පසළොස්වක් පොහෝ දින කොණ්ඩඤ්ඤ භද්දිය වප්ප මහානාම අස්සජ කියන පස්වග තවුසන් වහන්සේලා ප්‍රධාන 18 කෝටියක් දෙවියන් දෙවඟනං බ්‍රහ්මරාජයන් දිව්‍යමය නාගරාජයන් ඊර්ෂි බල ඇති යක්ෂ සේනාපතිවරුන් ඔය සෑම දෙනාටම පොදුවේ 18 කෝටියක්
මේ අමතා මේ ධර්මයේ පළමුවෙන් දේශනා කළා. දේමේ භික්කවේ අන්තා පබ්බජිතේන නසේවිතබ්බා යෝ ඡායං කාමේසු කාමසුඛල්ලිකාන යෝගෝ හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ ප්‍රයෝජනයක් නොලැබෙන මේ කාම සම්පත්වලින් අනූනව ගතකිරීම නිවනට සසර දුකින් එතරවීමට බාධාවක්. යෝ ඡායං අත්ත කෙල මතාන යෝගෝ. ඒ වගේම ශරීරයට දුක්දීම හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ මේ ප්‍රධාන තත්ත්වයට පත්නෝ නොහිත දියුණු නොකළ ඒ මහා දුක් ඇතිකර ගැනීමෙන් යමන් දැකිය හැකිය කියන විශ්වාසය අත්ත කෙල මතා අනුයෝගය. ඒ දෙක පිළිබඳව හොඳට අත්දැකීම් ඇතුව එයින් දෙකින්ම මිදිලා ඔබ වහන්සේ මේ දම්සක් පැවතුම් සූත්‍රයේ දේශනා කළා. ස්වාමීනී භවත් ගෞතමයන් වහන්ස දැන් ඔබ වහන්සේගේ පැතුම් හතරම සම්පූර්ණයි. පරිනිබ්බාතු බන්තේ සුගතෝ පරිනිබ්බාතු බන්තේ භගවා. ස්වාමීනී මා මේ පැමිණියේ ඇයි ඔබ වහන්සේට දැන් පිරිනිවන් පෑමට කාලය හොඳයි. බලාපොරොත්තු සියල්ලක් සම්පූර්ණයි. අන්න ඒ වෙලාවේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කළ ප්‍රකාශයයි මවිසින් මේ පින්වතුන් වෙත දැන් ඉදිරිපත් කළේ. නේවතාවාහං පාපිම පරිනිබ්බායිසාමි. යාවමේ ශාවකා භික්ඛූ භවිෂ්‍යන්ති වියත්තා විනීතා විශාරදා බහුසුතා ධම්මදරා ධම්මානු ධම්ම පටිපන්නා අනුධම්මචාරිනෝ. වසවර්ති මාරය ඔබ එනකොටම මා දැනගත්ත මේ කවුද එන්නේ කියන බව. ඒ වුණාට මා දන්න බවක් ඇඟෙව්වේ නෑ. එන කාරණයත් මන් දැනගෙන නිමයි. ඒ අනුව දැන් ඔබට මවිසින් කිය යුතුව තිබෙන්නේ ලෝකයා පාපයට යොමු කරවන ලෝකයාට සාංසාරික දුකින් එතරවීමට ඉඩකඩ නොදෙන තිරිසං අපාය ප්‍රේත ලෝකයේ අසුර නිකාය අවීචි මහා නරකය මනුෂ්‍ය ලෝකය චාතුරු මහා රාජකය තාවතිංසය යාමේ තුසිතය නිර්මාණරතිය පරනිම්මිත වශවර්ති කියන මේ කාම ලෝකවල සත්‍යයා නැවත නැවත උපදවමින් පාපයට කාමයට යොමු කළ ක්‍රෝධයට බර කරලා වඩ වඩාත් පවුකම් කරමින් ඉඩ දෙන්නේ නෑ සසරින් එතර වෙන්න. මා බුදු බවට පත් උනේ ඒ කාර්යභාරය කරන්නයි. ඒ නිසා පාපී මාරය ඔබේ ඔය ඉල්ලීම නෑ නෑ මං පිළිගන්නේ නෑ වහාම මෙතනින් පිටවෙන්නට කියලා බුදුරජාණන් වහන්සේ වසවර්ති මාරයා එතනින් පළවා හැරියා. එතනින් උන්වහන්සේ වසවර්ති මාරයා පළවා හැරියා. අතන කියවෙන කාරණය තමයි දැන් අපට ඉස්මතු වන්නේ. නේවතාවාහං පාපිම පරිනිබ්බායිසාමි යාව මේ භික්ඛු ශාවකා වියත්තා විනීතා විශාරදා බහුසුතා කියලා මහා පරිනිබ්බාන සූත්‍රයේහි වචන මාලාවක් කියවෙනවා. වියක්ත විනීත විශාරද බහුසුත ධර්ම විනයධර සුපේසල ශික්ෂාකාමි
සංඝ පිරිසක් ඇති කරන තුරු මම පිරිනවන් පාන්නේ නැත කියන බව කියලයි වසවර්ති මාරයා එතනින් එළවගatti. ව්‍යක්ත විනීත විශාරද බහුශෘත ධර්ම විනීධර සුපේසල ශික්ෂාකාමී ඔය පණිනිබ්බාන සූත්‍රේ එන ඔය වචනමාලාවෙන් පේනවා භික්ෂූන් වහන්සේ නමකගේ පරමාර්ථය අරමුණ කුමක් විය යුතුද කියන බව. කෙබඳු අරමුණක් ඇතුවද මහණදම් පිරිය යුතු. ඒක අපට ඉතා වැදගත්. අන්න ඒ අනුව බලන්නකොට එදා මෙද ඇතුර. සාරිපුත්ත මොග්ගල්ලානාදී ඒ මහරහතන් වහන්සේලාගේ පරපුරෙන් එන අද දක්වා මේ මහා සංඝයා වහන්සේ අර කියන බලාපොරොත්තුව ඉෂ්ට කළ තිබෙනවා. තම තමන්ගේ දැනුමට ශක්තියට අනුව මේ සිල්වත් ගුණවත් භික්ෂූන් වහන්සේ රටට ලෝකයට සමාජයට සත්ව ප්‍රජාවටම යහපතක් වන අයුරින් ක්‍රියා කළ බව මිහිඳු මහරහතන් වහන්සේම අපට පළමුවෙන් ආදර්ශයක් දුන්නා. ලංකාවේ බුදු දහම පිහිටෙව්වා. උන්වහන්සේ ඇති කිරීමට කල්පනා කළ කාරණේ කුමක්ද? පොසොන්පුර පසළොස්වක් පොහෝ දාං ලංකාවට වැඩම කළ මිහින්තලයට මිහිඳු මහරහතන් වහන්සේ බුද්ධ ශ්‍රාවක ජ්‍යෙෂ්ඨතම ශ්‍රාවකයන් වහන්සේ නමක්. කල්පනා කළා මගේ පියා ධර්මාශෝක රාජයා මගේ ගුරුදේවයන් වහන්සේ මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේ මට උපදෙස් දුන්නේ මේ රටේ සාමය එකමුතුව ඇති කරලා ජනතාව ධර්මයට යොමු කරවලා ශාසනය මේ රටේ ස්ථාපිත කරන්නයි. නමුත් දැන් දෙතුන් මාසයක් වුණා මම ඇවිදින්. මට පේනවා ඒ උපදේශය අමාරුයි ඉටු කිරීමට කියන බව. මා මේ ලංකාද්වීපයට වැඩියා පැමුණුණා. දැන් මට පේනවා මෙතන වර්ග ගණනාවක් වාර්ගික ප්‍රශ්නයක් තියෙනවා. මේ රටේ පැරණි අයිතිවාසිකම් කාර්යයන් වූ යක්ෂ ගෝත්‍රික ජනතාව රාවණ රජ පැළපතින් පැවතෙන ඒ ජනතාව වියලි ප්‍රදේශවල ඊළඟට රටේ මැද දේව ගෝත්‍රික සම්බන්ධිවිඳු ප්‍රධාන ඒ ජනතාවක් ඉන්නවා. මුහුදු කරේ ඉන්නව තව ජනතාවක් නාග ගෝත්‍රික. ඒ අයගේ ප්‍රධාන රාජධානිය කැලණියයි. නාගදීපේ සහ දෙවුන්දර අනිත් රාජධානි දෙක. යක්ෂ ගෝත්‍රිකයන්ගේ රාජධානි දෙකක් තියෙනවා. ලංකාපුර සිරීස වස්තුපුර. ඒගොල්ලෝ ඒ තරම් බලවත්. ඊළඟට රත්නපුරේ ප්‍රධාන නගර තිබෙනවා දේව ගෝත්‍රකයන්ගේ රාජධානි. සුමන දේව නමින් අද ඒ ඉන්නේ ඒ හිටිය මූලිකයේ. දැන් මේ අය අතර මෙහෙම තියෙන අතරම සිංහ ගෝත්‍රික විජය කුමරා උතුරු ඉන්දියාවෙන් පැමිණිලා ලංකාවේ රාජ බලය අල්ලගෙන තියෙනවා. ඒ නිසා විශාල සිංහ පිරිසක් සිංහ ගෝත්‍රික පිරිසක් මේ රටේ ඉන්නවා සෑම තැනකම. දැන් ඊළඟට එපමණක් නෙමේ බුදුරජාණන් වහන්සේගේ සුළුපියා වන අමිතෝදන රාජයාගේ පුතා පණ්ඩුසාක්‍ය පණ්ඩුසාක්‍ය රජතුමාගේ එකම දියණියයි පුතුන් හත්දෙනයි. ඒ දියණිය බද්ධකච්ඡානා කුමාරිකාව ලංකාවට පැමිණීම නිසා ඇගේ සහෝදරයන් හයපලක් මෙහෙ ඇවිදින්
ඒ මේ ශාක්‍ය ගෝත්‍රික ජනතාවත් මෙහි ඉන්නවා. දැන් මේ ජනතාව එකමුතු කොල්ලා එක අරමුණකට අරගෙන සම්බුද්ධ ශාසනය චිරස්ථායි කිරීමේ වැඩපිළිවෙල කෙසේ කළ යුතුද කියලා දේවානම් පියතිස්ස රජතුමා තරුණයි, මිහිඳු මහරහතන් වහන්සේ තරුණයි. මිහිඳු මහරහතන් වහන්සේ තක්ෂලා නුවර භාෂාන්තර ඥානයෙන් පිරිපුන් මහා උගත් තරුණයෙක්, මහණුනේ තරුණයෙක් වයි. පියාගේ ඉල්ලීම පරිදි දේවානම් පියතිස්ස කුමාරයාත් බ්‍රාහ්මණ වරුන්ගෙන් මෙරට අධ්‍යාපනය ලබලා නීති ශාස්ත්‍රයේ පවා ගෙඹුරට දත් කෙනෙක්. ඒ නිසා තමයි මුටසීව රජතුමාගේ පුතුන් හතර දෙනාගෙන් දෙවනියා දේවානම් පියතිස්ස. රටවැසියාගේ කැමැත්ත පරිදි එතුමා රජකමට පත්කර ගත්තේ ලොකු දැනුම් සම්භාරයක් තිබුණු තරුණ කුමරෙක් නිසයි. දැන් මේ දෙපළ කල්පනා කළා, කුමක් කළ යුතුද? මේ රටේ ගෝත්‍ර තිබෙනවා දැන්. යක්ෂ ගෝත්‍රික, දේව ගෝත්‍රික, නාග ගෝත්‍රික, සිංහ ගෝත්‍රික, ශාක්‍ය වංශික මේ පහක් දැන්. මේ පහ අතර බෙදීමක් ඇති වුණොත් අපි බලාපොරොත්තු වෙන බෑ බුදු දහම ව්‍යාප්ත කරන්න. කළ යුතු දේ කුමක්ද කියලා මේ තරුණ රාජයා, තරුණ මිහිඳු මහරහතන් වහන්සේ ඉතා වැදගත් තීරණයකට බැස්සා. ඒ ගැන කියන්න ඕන නිසාමයි මේ මාතෘකාව මං ගත්තේ. කල්පනා කළා, මෙතන ගෝත්‍ර බෙහෙදයක් නැති කරන්න කළ යුතු කුමක්ද? මේ අතර අනුලා දේවියත් මහණකම ඉල්ලා හිටිය කාන්තාවන් වෙනුවෙන්. කාන්තා පක්ෂයත් ප්‍රබෝධයට පත්වෙලා ධර්මාශෝක මහරජයාගේ පූර්ණ බලය මේ ව්‍යාප්ත වීම නිසා, සුහදශීලීත්වය වර්ධනය වීම නිසා දැන් ලොකු රටේ ප්‍රබෝධයක්. මනදහන් අහලා මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු ඒ වැඩම කළ භික්ෂූන් වහන්සේලා කෙරෙහි ඇති කරගත් සතුට සැදැහැවත් බව වැඩිවීම නිසා බොහෝ දෙනා පැවිදිවීමට ඉදිරිපත් වුණා, තරුණ අය. ඒ වෙලාවේ මේ රජතුමාත් මහරහතන් වහන්සේත් ගත්ත වැදගත් නිගමනය අපි අමතක කරලා හිටියෙන්. ඒ දෙනම කල්පනා කළා, මේ ගෝත්‍ර භේදේ රටේ නැති කරලා එක ජාතියක් වශයෙන් ඉදිරියට යාමට නම් අපි මේ බුදු දහම ආධාර කොට ගන්න ඕනේ. ඒ සඳහා කළේ මොකක්ද? මහණකම ඉල්ලා සිටින යක්ෂ ගෝත්‍රික, ඒ වගේම නාග ගෝත්‍රික, දේව ගෝත්‍රික, ශාක්‍ය වංශික, සිංහ ගෝත්‍රික මේ සියලු දෙනාටම පොදුවේ මහණකම ලබා දුන්නා. මේ අතර අනුලා දේවිය නිසා තව බොහෝ කාන්තාවන් ඔය වර්ගවලට අයත් පැවිද්දට පත් වුණා. මේ සෑම දෙනාම එකට මහණ වෙලා ගිහි පිරිස භික්ෂූන් වහන්සේලා වශයෙන්, කාන්තා පක්ෂයේ භික්ෂුණීන් වහන්සේලා වශයෙන් එකට කාගෙන බීගෙන සුහදව කටයුතු කරන විට, පින්වත්නේ පරම්පරා හතරක් පහක් ගතවන විට නොදැනුවත්වම මේ සියලු දෙනාම එක්තැන් වුණා. භේද භින්න බවක් නැතුවයි තිබුණේ. එහෙම දෙයක් ඇති වුණේ නැහැ. ඒ නිසා මිහිඳු මහරහතන් වහන්සේ කළ උදාරම සේවය බුදු දහම ඇති කිරීම පමණක් නොවේයි, මේ රටේ ගෝත්‍රවාදය නැති කළා. ඒ නිසා අද කිරීටය ඔටුන්න අයත් කරගෙන හිටිය සිංහල අය, ඒ නිසා විජය කුමරාගේ පරම්පරාවේ අය අද දක්වාම ඒ සිංහ සිංහාසනය අයත් කරගෙන තිබෙන අයුරින් රජ පැළපත සකස් කළා. භේද භින්න බවක් නැති කළා.
පින්වත්නි අපේ ආසන්න සෑම රටකම කුඩා රටවල පවා මේ වර්ග භේදය ගෝත්‍ර භේදයේ තිබෙනවා. ඒ ගෝත්‍රිකයන් කතා බස් කරනවා. දැන් අපිට නිදසුනක් පේනම ගෝත්‍ර 135ක් අපේ බෞද්ධ රාජ්‍යයක් වන බුරුම රටේ මියන්මාරේ. නමුත් එක සැනසීමක් තිබෙනවා. ඒ ජාතීන් ගෝත්‍ර 135ම එකම කුඩයක් යට ඉන්නේ. ඒ කුඩේ මොකක්ද? බුද්ධාගම. සියලු ගෝත්‍රිකයි බෞද්ධයෝ. ඒ නිසා ඒ අය එමගින් එකමුතුව කටයුතු කරනවා. ඔය අනිකුත් සෑම රාජ්‍යයක්ම මා නමින් කිය යුතු නෑ. ගෝත්‍ර භේදයේ මධ්‍යම රටවල පවා, මැද පෙරදිග පවා ඒ අය අතරත් ආගම කුමක් වුවත් ගෝත්‍ර භේදය තියෙනවා. නායකයන් විතර වෙනස් කරන්නේ ඒ නිසයි. ඝාතනය කරන්නේ ඒ නිසයි. අපේ රටේ එවැන්නක් නැමැත්තූ ශ්‍රේෂ්ඨ පුද්ගලයන් දෙපළ මිහිඳු මහරහතන් වහන්සේ දේවානම් පියතිස්ස මහරජතුමාත්. ඒ නිසා අපි මතක තියා ගන්න ඕන මිහිඳු මහරහතන් වහන්සේ බුද්ධාගම ඇති කළා විතරක් නෙමෙයි මෙරට ඊට දෙවෙනි නොවන වැදගත් දෙයක් තමයි මේ රටේ ගෝත්‍ර භේදයක් ඇති කළේ නැහැ. ඒක සම්මතයකට පත්වෙන විදිහට කරුණු කියන්න ගියෙත් නැහැ. උපක්‍රමයක් යෙදුවා සියල්ලන්ටම පොදුවේ මහානකම්. මහාන වේලා සහෝදරත්වයෙන් ඒ පිරිස් කටයුතු කිරීම නිසා පරම්පරා මා කලින් මතක් කළාක් මෙන් පරම්පරා පහක් හයක් හත අටක් යනකොට සියල්ලෝම එකම ජාතියක් බවට පත් වුණා. සිංහල කිරීටේ යටතේ රට පාලනය වුණා. අන්න ඒ නිසා අපට මෙතන පැහැදිලිව පේනවා බුදු දහම නිසා රටේ ඇතිවෙච්ච වටිනාකම කෙතරම්ද කියන බවක් බෑ අපට නිශ්චිතව කියන්න. ඒ අනුව ඇති කළ බලන්ඩ අපට උදාර ආදර්ශයක් මිහිඳු මහරහතන් වහන්සේ ලබා දුන්නේ. දේවානම් පියතිස්ස රජතුමාත් සමග සාකච්ඡා කරලා. එදා ඒ වැඩේ නොකළනං අද පිරිසක් සූදානම් වෙයි අපි හොඳ යක්ෂ ගෝත්‍රිකයෝ කියලා සටනට. මේ පළාත්වල අය අපි හොඳ නාග ගෝත්‍රිකයෝ කියලා සූදානම් වෙයි. රට මැද අය සියල්ලෝම අපි දේව ගෝත්‍රිකයෝ. අනිත් පිරිස අපි ශාක්‍ය වංශිකයෝ නෑ, අපි නියම සිංහල වංශිකයෝ කියලා ඔය වගේ ගෝත්‍ර පහකට බෙදිලා ආවනම් භාෂාවල්වල වෙනස්කනුත් ඇති වෙනවා. බුද්ධාගමක් මේ රටේ බැරි වෙනව ඇති කරන්න. ඒ නිසා මිහිඳු මහරහතන් වහන්සේ බුද්ධ ශ්‍රාවක භික්ෂූන් වහන්සේ නමක් වශයෙන් මෙරට බුදුදහම ස්ථාපිත කළා පමණක් නොවෙයි, මේ රටේ ගෝත්‍රවාදයක් ඇති නොවන පරිදි, සදහටම ඇති නොවන පරිදි සැලසුමක් දියත් කළා. ඒ අනුව අපේ භික්‍ෂූන් වහන්සේලා අද දක්වාම තමන්ට අයත් කාර්යභාරයක් වශයෙන් රට වෙනුවෙන්, ජනතාව වෙනුවෙන්, දේශය වෙනුවෙන් ඉතාමත්ම හොඳින් රජතුමාගේ පටන් ජනතාවට උපදෙස් දුන්න කටයුතු කළා. ඒ අනුව මතක තබා ගන්න ඕන බලන්ඩ බද්ධ කච්චානා අර ශාක්‍ය කුමාරිකාව මෙරට විජය රජතුමාගේ මලනුවන්ගේ පුත්‍රයා මේ පණ්ඩුවස් දේව කුමාරයාත් සමගේ අගමෙහෙසිය බවට පත් වෙලා ඒ දෙපළගේ දියණියක් තමයි භද්දකච්චානා කියන්නේ. භද්දකච්චානාවගේ දියණියක් උම්මාද චිත්‍රා. උම්මාද චිත්‍රාවගේ පුත්‍රයා පණ්ඩුකාභේ රජුරු. පණ්ඩුකාභේ රජතුමාගේ පුතා මුටසීව පණ්ඩුකාභේ අවුරුදු 70ක් රට පාලනය කළා. ඔය අනුරාධපුරයේ නගාගත් එතුමාගෙන් පස්සේ ඊළඟට මුටසීව රජුරු අවුරුදු 60ක් ඒ පුතා.
එතුමාගේ පුතා තමයි හතර දෙනාගෙන් කෙනෙක් දේවානම් පියතිස්ස. දැන් බලන්න අපේ රජ පෙළපත බුදු හාමුදුරුවන්ට සම්බන්ධය කියන බව අපට මෙයින් පැහැදිලිව පේනවා. අනිකුත් ගෝත්‍රවල අයත් සම්බන්ධ වුණා. ඒකීය බවක් රටේ ඇති වුණා. නැත්නම් මේ රටත් ජාති භේද වශයෙන් නෙවෙයි ගෝත්‍ර භේදේනොත් අද ඇනකොටා ගන්න තත්ත්වයකට පත් වෙනවා. ඒ වගකීම දැනගෙන භික්ෂූන් වහන්සේලා සේවය කළා. අද වුණත් මේ රටේ ඉන්න තරුණ බාල මහලු ස්වාමීන් වහන්සේලා මෙතරම් ලැදිකමකින් යුතුව අප සතු යුතුකම මෙයයි කියන බව දැනගෙන ශාසනය දියුණු කිරීමත් සීලාදී ගුණපිරීමත් අතර රටේ සදාචාරයත් සදාචාරය නිසා සාමකාමී බවත් ඒ සාමකාමී බවෙන් ඇතිවෙන සමෘද්ධියත් මේ රටේ ඇතිකිරීමට ඉකු 2500 වසරක් තුළ 2300 වසරක්ම මිහිඳු මහ රහතන් වහන්සේගෙන් අනතුරුව කටයුතු කළේ එහෙමයි. ඒ නිසා පින්වත්නි ඒ කාර්යභාරයේ තමයි අපේ දරණාගම කුසල ධම්ම ස්ථිරයන් වහන්සේත් කළේ. උන්වහන්සේ ජීවත් වුණේ ස්වල්ප කාලයයි. ඒ කාලය තුළ මේ බෞද්ධයා ආයතනය ආරම්භ කරලා ඊ ළඟට කළ සේවය ගැන නෑ මම මේ පින්වතුන්ට කරුණු කිය යුතු වන්නේ. ඇතිවෙච්ච ප්‍රබෝධය අපි දන්නවා. දිනපතා ධර්ම දේශනා කිරීමෙන් ධර්ම ලාභය විතරක් නෙවෙයි. අපේ ස්වාමීන් වහන්සේලා තරුණ මහලු විශේෂයෙන් ලාබාල ගැටවර වයස්වල ස්වාමීන් වහන්සේලා පවා ධර්ම දේශනා කිරීමට, පිරිත් දේශනා කිරීමට, බෝධි පූජා පැවැත්වීමට, බුද්ධ පූජා පැවැත්වීමට ඒවාට තැන දීලා එයින් විශාල ප්‍රසිද්ධියක් උන්වහන්සේලාට ඇතිකර ගැනීමට මඟ සැලසුවා. අපේ කුසල ධම්ම ස්ථිරපාදයන් වහන්සේ. ඒ නිසා අද ප්‍රබෝධයක් තිබෙනවා. අපිට වුණත් මීට අවුරුදු 10කට 15කට කලින් ඔය කොරියාවාදී රට රාජ්‍යවලට යනකොට වැටහුණු දෙයක් තමයි ඒ මහායානික බෞද්ධ භික්ෂූන් වහන්සේලා මේ රූපවාහිනී සැලසුම් දියත් කරගෙන ශාසනික කටයුතු දියුණු තිවුණු බවට පත් කරන බව. අපේ රට බෞද්ධ රාජ්‍යයක්ය. ඒ වුණාට අනේ අපට එහෙම දෙයක් නෑ කියලා අපේ රටින් ගිය සෑම භික්ෂු නමකට වුණත් ඒක දැක්කහම ඇති වෙනවා. නමුත් බලන්න ඒක කොහොම හරි ආරම්භ කළා අපේ කුසල ධම්ම ස්ථිරයන් වහන්සේ. ඒ ළඟට දඹුලු රජ මහා විහාරාධිපති ඉනාමලුවේ නායක ස්ථිරයන් වහන්සේත් ඒ කටයුත්ත ආරම්භ කළා. දැන් ඊළඟට කිරිබත්ගොඩ ඥානානන්ද ස්ථිරයන් වහන්සේ. තවත් ඔය වගේ අංශ කීපයක් තව තියෙනවා 3-4ක්. ඒවා කියාගෙන යන්න වෙලාවක් මදි. ඒවායිනුත් දැන් මේක ආදර්ශයට අරගෙන ධර්මයේ රටට ලෝකයට බෙදා දෙන ක්‍රම සලසාගෙන තියෙනවා. ඒ නිසා බණ පොත පත ව්‍යාප්ත වෙලා තියෙනවා. දැන් රටේ බෞද්ධයන් විශාල පිරිසක් අපට පේනවා. එදා බණදහම් කියනකොට අපි මීට අවුරුදු 30-40කට කලින් බොහොම ස්වල්ප පිරිසක් බණහඬෙන් පිට පළාත්වල ගියාමත් අනේ බොහොම අඩුයි. සමහර විට අපටම හිතෙනවා අනේ මෙච්චර වියපැහැදම් කළා මේ හාමුදුරුවෝ අපිව කැඳෙව්වට ඒ පිරිසක් නෑ නේද බණ කියන්න කියලා. එහෙම හැඟීමක් මට පවා ඇති වෙලා තියෙනවා මේට අවුරුදු 30-40කට කලින්. නමුත් දැන් තත්ත්වය මොකද්ද? දැන් ගියාම ඒවා පිරිල ජනතාව බණ අහන්න. දැන් ඔය තිස්ස මහරාමේ වුණත් ඒ කාලේ අපි යනකොට අපටම දුක හිතෙලා තියෙනවා අනේ 300-400ක්වත් නෑ ඔය මහා ප්‍රදේශයේ තුල වාඩි වෙලා බණ අහන්න.
දැන් අපට ගියාම පේනවා 60-70,000ක් සමහර විට සමහර දිනවලට ලක්ෂයකටත් වැඩියට අර ප්‍රදේශයේ පුරාම ඉන්නවා ඒකම වයඹ පළාත්වල ඔය පන්සල් විහෙර විහාරස්ථානවල ඔය සෑම තැනකම දැන් ආගමික වතාවත් බොහොමයි සීල් සමාදන් වෙන අය වැඩි ඒ වාට ජනතාව පෙළඹවන ලද විරෝධාර පුරුෂයෙක් තමයි අපේ දරණාගම කුසල ධම්ම ඉෂ්ටිවරපාදයන් වහන්සේ. ඒ කාරණේ මතක් කරන්නේ ඒකයි. ඒ නිසා අද බොහෝම සැලසුමක් තිබෙනවා. අපිට ඒ කාලේ මේ වගේ පිරිසකට බණ කියන්න ගියාම රටේ තියෙන තරම් සියලුම පාටවල ඇඳුම් ඇඳගත්ත පිරිසක්. දැන් අපට එහෙම නැහැ. අපට පේනවා ආගමික ස්ථානවලට ගියාම බණහඬ සියලු දෙනාම ළමා ලපටින් පවා සුදු වස්ත්‍ර වලින් සැරසීලා තමයි දර්ශනීය ආකාරයෙන් තැම්පත්ව බණහන්. බණ අහන හැටි කියා දුන්නා. බණ අහන ආකාරයේ දැන් දන්නවා. ධර්මඥානය ඇතුව දැන් දියුණු වීමකටපත් වෙලා තිබෙනවා. අපට අඩුවක් වශයෙන් තියෙන්නේ කුමක්ද බණ කියන ස්වාමීන් වහන්සේලා දැන් බොහෝම හොඳ හඬින් දේශනා කරන හඬ විතරක් තිබුණට බෑ අර්ථ රසයයි ධර්ම රසයයි ශබ්ද රසයයි තුනක් තියෙන්න ඕන බණට ඕන කරන තුනක් ඒ ශබ්ද රසය අහගෙන ඉන්න ප්‍රිය හඬක් හදාගන්න ඕන දෙවෙනි කාරණේ කියන හැම වචනයකම තේරුමක් අර්ථය තියෙන්න ඕන අර්ථේ වරද්දන්න හොඳ නැහැ. බණ පොතපත හොඳට ඉගෙනගෙන පාලි භාෂාව ගැන හැදෑරීමක් කරන බණ අයථා අයුරින් පරිහරණය කිරීම මහා පාපයක්. අපට නොයෙක් දෙනා නොයෙක් වෙලාවල් වලදී මතක් කරනවා අනේ ස්වාමීනි මෙහෙම හාමුදුරු නමක් මේ ධර්මයේ මෙහෙම කිව්වයි කියලා. ඉතින් අපට මහා පුදුමයක්. බුදුරජාණන් වහන්සේ මවකුසේ ඉන්න දවස්වල සෝවාන් වුණා කියන කතාවක් ඔන්න ඊ පෙරද මගෙන් ඇහුවා. ඉතින් අන්න ඒ වගේ හාමුදුරුවමක් කිව්වයි කියලා. එතකොට එයින් පැහැදිලි වෙන්නේ මොකක්ද ධර්මයේ ගැන දැනගැනීමක් නැතුව. ගුරුවරයන් වහන්සේලාගේ උපදෙස් හරියට නොගෙන බණ කියන්න හොඳ නැහැ පව් සිද්ධ වෙනවා. ආදි කල්යාණං මධ්‍යේ කල්යාණං පරියෝසාන කල්යාණං සාත්තං සව්‍යංජනං කේවල පරිපුන්නං ඔය බුදුරජාණන් වහන්සේ අපට ධර්මයේ දේශනා කරන්නට උගන්වලා තියෙන ආකාරයේ මහා වග්ග පාළි ශ්‍රී මුඛ පාඨය ආදි කල්යාණං බණක් පටන් ගන්නකොට මේ බණහන් අයට හැඟීමක් ඇති වෙන්න ඕන අද අපට හොඳ දෙයක් අහන්න ලැබෙයි කියලා ආරම්භ කරන ආකාරයෙන් මධ්‍ය කල්යාණන් දේශනාව මැදට යනකොට අනේ මේ හාමුදුරුව බොහොම හොඳයි මුලින් කියපු කරුණ වලට අනුව කාරණා පැහැදිලි කරගෙන යනවා පරියෝසාන කල්යාණන් දේශනාවේ අවසානයේට එනකොට මුලදී කියපු ක්‍රමයට අනුව මැද සකක් සුනා ඊළඟට අවසානයත් ගැලපෙන. ආදි කල්යාණං මධ්‍යේ කල්යාණං පරියෝසාන කල්යාණ. සාත්තං මේ බණ කියනකොට පරිහරණය භාවිතා කරන හැම වචනයක්ම තේරුමක් ඇති වචනයක් වෙන්න ඕන. එතනින් ගියාම එතකොට ඒ වගේම ඔය වගේ නිපාත පදවලින් පුරවන්න බෑ. සැබවීම ඔය වගේ වචන අපි හුඟක් කියනවා. එහෙම බෑ එක හරියට නීම වචන කියන්න ඕන. ඊළඟට යම් කිසි වචනයක් ගැඹුරුයි කියලා Tamanට වැටහුණි නම් ඒකට සමාන තේරුම් ඇති තව වචනයක් ඒ එක්කම කියන්න ඕන. සාත්තං කිව්වේ ඒකයි සව්‍යංජනං. කාරණයක් කියනකොට ශෝකජනක ප්‍රකාශයක් නම් ඊට අනුකූලව වචන හඬ පරිපාලනය කරගන්න ධෛර්යවන්ත කරුණ ටිකක් ඉදිරිපත් කරනකොට ඊට අදාළ වචන හඬ ඒ ඔක්කොම යනුව තියෙන්න ඕන. ආදි කල්යාණං මධ්‍යේ කල්යාණං පරියෝසාන කල්යාණං සාත්තං සව්‍යංජනං කිව්වේ ඒකයි.
केवल परिपूर्णांग देशनाव निम्म वेन विट आहना आयत हंगी मक ऐतिवेन टोने अर मूल इंदला कियपुदे मेयाई कियन बाव पहजले करमिंग सारांशयक वशीं करुणटिकक मतक करा एक तव एक बलंड ओय बुदुरजानन वहांसे बुदु बावट पत्वेला अर भिक्षुन वहांसेला कोंडन्य बाद्य वाप्प महानाम अस्सजि ए पाश्नम प्रधान अर भद्दवागीय भिक्षुन वहांसेला यसकुल पुत्रया एतुलु पिरिस ओय सैम भिक्षुन वहांसेलाटम मूल वस्तु मासे तुल पलवेनी वस्तु मासे तुल एकतनक इंदगन मुकाद्द कले मे बन कियन हटि यानेन हटि ए सियल्लम इगेनो मे विदियट करन्न ओने किया अन्न ए निसा पिंवत्नि बुदुरजानन वांसे मोनतरं पेतुमक एतुवद तम श्रावक भिक्षुन वांसे लासकस कलि ए निसा तमये नेव तावाहं पापिम परिनिब्बायिष्यामि पापेट बलगतु वशवर्ति मारय नै नै मम ओबे ओय इल्लीम पिलिगन्ने नै वहाम मेतनिं पिटवेव मम बुदु बवट पत्तुने तीन नोहं तारयिष्यामि संसारोगा महभय मे सांसारिक दुखिं सत्वया इतर करवंटाय ए निसा ईट अदाल परिजिमा कलयुतु दे मुखाक्द व्याक्त विनीत विशारद बहुश्रुत बलंड वचनमाला व्यात्तो विनीतो विशारदो बहुश्रुतो धम्मधरो धम्मानुधम्म पटिपन्नो ओय वचनमालाव किं किंव मेन्न मेवं संग पिरिसा एतिकरंडाय मम पलमुयें कलयुतुवन एनिसा बै ओबे आराधना पिलिगन एम कियला संग पिरिस यमु कला मिहिंदु महारहतान वहांसे पवा कले एकाय लंकावट एवदी बहुम प्रियशीलीव करुणु दनगन मेतन तिबुनु वाद भेद तिबुने नन्ने नमुत वर्ग गणनावक इदिरियट वाद भेद एतिविंद पुलुवां यक्ष गोत्रिक नाग गोत्रिक देव गोत्रिक शाक्य वंशिक सिंह गोत्रिक मे ओक्कोगे माय पैविद्दट पत्कला पा कांता पक्षेटत पुरुष पक्षेट भेदयक् नेतु ए अय एकट महानदम पुरनकोट कालयक् गत वेनकोट परंपरा हत अटक् यनकोट अर तिबिच्च वाद भेद कुलवाद मुखक् वन्नेति ओय कुलवाद ऐति उने दकुनु इंडियावे आभाषे निसा दंबदिनी राज्य काले पश्चि ईट कलिंग में ओय कुलवेद तिबुन्ने लंका एक वैडी उना नुवर युगे अवन मीट अन्न ए निसा आपि में इतिहासया तेक्क में आगम आवि ए निसा तमय अपे स्वामी वहांसेला अद उना इदिरिपत्व इतिहासे पिलिबंदव होंदट दन कियागन ගැඹුරට ධර්මය හදාරලා නියම අයුරින් ධර්ම දේශනා කරනවා නම් ඊට වඩා ඉහළ පිළිගැනීමක් නැ භික්ෂුන් වහන්සේලා ගැන අපේ බෞද්ධ ජනතාව තුල ඒ නිසා ඒක අපි මතක තියාගන්න ඕන මේ පරිවෙන් අධ්‍යාපනය ලබා දෙන්නේ ඒකයි සිංහල භාෂාව පාලි භාෂාව සංස්කෘත භාෂාව सिंहल भाषावे अम्मई तातई वगे तमई पाली भाषावत संस्कृत भाषावत ईट पास्ते द्रविड भाषाव नुयक भाषाव अल्वल बलपैम एतिवेला हिंदी भाषाव ए वाईन तव में भाषाव पोषणे वेलाती डेंग अपट वचन तीयन भाषाव पुलुल अक्षर विद्याव इता दिवनुई डैंग में विद्यात्मक लोके निशा पिंवतुने अपे रटे धर्म प्रचारे पमनक नोव सैम देकटम उपयोगी करगत है कि क्रम उपक्रम एतिवेलातीर ताक्षणिक दिवनु इतिंग एवा खैबै नरकातर दंगे दिला
සෑම දෙයක් මෙහෙමයි ආයුධයක් නැතුව කටයුතු කරගන්න බෑ. අවශ්‍ය ආහාර පාන සකස් කරගන්න ගහක් කොළක් කපාගන්න ඔක්කොටම ආයුධයක් ඕන. නමුත් ඒකෙන් පුළුවන් තව ඊට වඩා අනිත් පැත්තරත් වැඩ කරන්න. මනුෂ්‍යෝ මරන්න පුළුවන් සත්‍යෝ මරන්න පුළුවන්. බුද්ධිමත් අය මේකෙන් ගතයුතු නියමම ප්‍රයෝජනය ගන්න. අන්න ඒ නිසා අද අපට හානියක් වෙලා තියෙන්නේ කුමක්ද? ඉතාමත්ම දියුණු මේ තත්ත්වයෙන් අයථා පරිදි නොමගට යොමු වෙලා අපේ දරුවම් පවා අද ඒ තාක්ෂණික දියුණුවෙන් ගත හැකි ආරංචි දේවල් අයථා විදියට ව්‍යාප්ත කරනවා. ඒවා නොදන්න අය පිළිගන්නවා. සමාජයේ බිහිසුණු අපරාධවලට පෙළඹිලා තිබෙනවා. ඒ ඔක්කෝම වලක්වාලීමට තමයි අපේ කුසල ධම්ම හාමුදුරුවමේ බෞද්ධයා නාලිකාව ආරම්භ කළි. රටේ ඈත එපිට පළාත්වල ආරණ්‍ය සේනාසනවල පවා අප්‍රකටව වැඩඉන්න ස්වාමීන් වහන්සේලාට තැන දුන්නා. ධර්ම දේශනා කෙරෙව්වා. උන්වහන්සේලා රටට පෙන්වල දුන්නා. එයින් පින්වත්නේ ඇති වුණු සේවේ අමිලයි. ඒ නිසා මේ පින්වතුන් කල්පනා කරන්න අපේ අවාසනාවට වගේ උන්වහන්සේ අප කිසිවෙක් රට බලාපොරොත්තු නොවෙච්ච වෙලාවක වැදගත් ස්වාමීන් වහන්සේලා කීප නමක්ම පවෝගිය වකවානුවේ අපවත් වුණු බව මේ පින්වතුන්ට රහසක් නෙවෙයි. ඒක ලොකු පාඩුවක්. ඒ පාඩුව හදාගන්න නම් අපේ දැන් ඉගෙන කියාගෙන හැදීගෙන එන තරුණ භික්‍ෂූන් වහන්සේලා බුද්ධිමත්ව මේ දේශනා කරන්න දැනවුගත්කම් පටි කරන්න ධර්මය පිළිබඳව හොඳ අවබෝධයක් සහ ගුරුවරුන්ගේ ආශ්‍රයක් පඬිවරුන්ගේ උපදේශයක් නොලබා කටයුතු කිරීම නම් මහා හානියක් වෙනවා. උන්වහන්සේලාටත් පාපයක් වෙනවා. දිවුණුව ඇනහිටිනවා. අවසානයේ පරිහානියට පත්වෙනවා. ඒ නිසා මේ රූපවාහිනී මගින් ඒ ඉදිරිපත් කරන ධර්ම දේශනාදියත් බොහොම තෝරලා බේරලා බුද්ධිමත් ලෙස ඉදිරිපත් කිරීමට අපේ ජනමාධ්‍ය වලින් මේ උනන්දු වෙන්න ඕනයි කියන බවත් මතක් කරමින් ඒ සඳහා කුසල ධම්ම ස්වාමීන් වහන්සේ දරණාගම දුන්න උපදේශය අපි තා අගේ කොට සලකමින් අකාලයේ වගේ අභාව ප්‍රාප්ත අපවත් වී වදාළ දරණාගම කුසල ධම්ම ස්වාමීන් වහන්සේට සසර වසන තුරු මෙවන් අකල් මරණයක් සිදු නොවේවා. කෙලවර එතුන් වහන්සේ පතන බෝධියකින් එතරවීමෙන් ලබන අමා මහ නිවන් සම්පත් පිණිස මේ උදාර පුණ්‍ය ක්‍රියාවද හේතු වාසනා වේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා කරා. ඉත්තාවතා චම්හේහි සම්පතං පුණ්‍ය සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බේ සත්තා අනුමෝ සබ්බ සම්පත්ති සිද්ධියා. සාධු සාධු සාධු. සදහවතුනි, පරම පූජනීය දරණාගම කුසල ධම්ම නායක හාමුදුරුවෝ මහා පින්කම් සංවිධාන කරද්දී එම පින්කමේ ප්‍රථම ධර්මදේශනාව වෙන් කරන්නේ අපේ මහානායක හාමුදුරුවන්ට. උන්වහන්සේ පවත්වන ධර්මදේශනාවක් නොමැතිනම් අපේ නායක හාමුදුරුවෝ ඒ පින්කම තුළ සතුටු වෙන්නේ නැහැ. ඒ නිසා පරම පූජනීය දරණාගම කුසල ධම්ම නායක හාමුදුරුවෝ අපේ මහානායක හාමුදුරුවන්ගේ ධර්මදේශනා ශෛලියට, ඒ වගේම උන්වහන්සේගේ වැඩමවීමට ඉතාමත් ප්‍රිය කළා. එනිසා තමයි උන්වහන්සේගේ තෙමස් පූර්ණ පින්කම සඳහාත් අපේ මහානායක හාමුදුරුවෝ වැඩම කරවාගෙන අද මේ
මාසෙ ආරම්භක දවස ඉතින් උන් වහන්සේගේ ගෞරවනීය වැඩමවීමෙන් මේ උත්තරීතර ධර්මදේශනාව පවත්වන්නට අප සියලු කටයුතු සංවිධානය කළේ මේ වෙනුවෙන් දායක වන දායකකාරකාදීන්ට එවැගේම සහභාගී වන සුධීමතුන්ට දැන් මා ගෞරවයෙන් ආරාධනා කරනවා අපේ මහානායක ස්වාමින් වහන්සේට අෂ්ට පරිස්කාර සහිත සෙසු පරිස්කාර පූජා කරන්නට මෙය අවස්ථාවක් කරගන්නට කියා මේ සඳහා ස්වකීය දායකත්වය අද දවසේදී ලබා දෙන්නේ බෞද්ධ මාධ්‍යාලය ඕනෑම පින්කමක් සංවිධානය කරද්දී ඒ පින්කම සුවඳවත් කරන්නට තමන්ගේ දායකත්වයේ ලබා දෙන ඕරා ආයතනයේ පින්වත් ධර්මසිරිද සිල්වා මැතිතුමන් ප්‍රධාන ඒ අධ්‍යක්ෂ මණ්ඩලය ඒ වගේම පවුලේ ඥාති හිත මිත්‍රාදිය වගේම කාර්ය මණ්ඩලයේ සියලු දෙනාම ඒකරාශී වෙලා ඒ වගේම අපේ නායක හාමුදුරුවන්ගේ මේ පින්කමට බෞද්ධ නාලිකාවට හිතයිශීවන්ත අපේ දායකකාරකාදීන් සහභාගී වන්නට කිසිම දිනක අමතක කරන්නේ නැහැ. එනිසා ඔවුන්ටත් අපි ආරාධනා කරනවා දැන් ගෞරවනීය මහානාහිමි පාණන් වහන්සේට ඒ පරිස්කාර පූජාවන් සිද්ධ කරන්නට පින්වත් සන්ධ්‍යා තෙන්නකෝන් මැතිනිය ඒ වගේම සුදත් තෙන්නකෝන් මහත්මානන් අපි සිහිපත් කරනවා ගෞරවයෙන් ඒ වගේම නීතිඥ ශාමාකාන්ති කලුතර මැතිනිය කවදත් අපි පින්කමක් සංවිධානය කරද්දී එතුමියගේ දායකත්වය නොමදව අපිට ලබා දෙනවා ඒ වගේම අපි බොහොම ගෞරවයෙන් සිහිපත් කරනවා හේමක ඩයස් මැතිතුමන් ඒ වගේම පින්වත් සුරනිසේනානායක මැතිනිය බෞද්ධ නාලිකාවේ ඕනෑම කටයුත්තකදී අපිට දායකත්වයේ නායකත්වයේ ලබා දී කටයුතු කරනවා ඒ වගේම අපේ සුමේ දැල්පිටිය මහත්මානන්වත් අපි මේ මොහොතේ ගෞරවයෙන් සිහිපත් කරන්නට අවස්ථාවක් කරගන්නවා මේ සියලු දෙනාම අපි පින්කමක් සංවිධානය කරද්දී එකට එකවන්ව අත්වැල් බැඳගෙන අපේ දරණාගම කුසලදම්ම නායක හාමුදුරුවන්ට සවියක් ශක්තියක් වුණා ඔවුන් ඉදිරියටත් නොමදව අපිට මහා හයියක් වෙනවා කියලා අපිට විශ්වාසයි පූජනීය බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේ ප්‍රධාන අපේ බෞද්ධ මාධ්‍යාලයේ අධ්‍යක්ෂ මණ්ඩලය සිදු කරන ඕනෑම කටයුත්තකට ඔවුන් දායක වනවා නොඅනුමානයි. ඉතින් ඔවුන් සියලු දෙනාමත් අප ගෞරව ප්‍රණාම පෙරදරිව සිහිපත් කරමින් ඒ වගේම බෞද්ධ මාධ්‍යාලයේහි අධ්‍යක්ෂ ජෙනරාල්තුමන් සම්මානිත මහාචාර්ය රෝහණ ගරුතර මැතිතුමන් ඒ වගේම මූල්‍ය හා සුබ සාධන අධ්‍යක්ෂ මහේෂ් ඩල්විස් මහත්මානන් ඒ වගේම බෞද්ධ මාධ්‍යාලයේහි උපදේශක කේම් ආර්යසිරි මහත්මානන් ප්‍රධාන බෞද්ධ ගුවන්විදුලියේ සියලු දෙනාත් බෞද්ධ මාධ්‍යාලයේ සමස්ත කාර්ය මණ්ඩලයත් අප සිහිපත් කරනවා ඒ වගේම බෞද්ධ ගුවන්විදුලියේ සහෘදයින් මේ ස්ථානයේ රැඳී ඉඳිමින් මේ වෙනුවෙන් සහභාගී වෙමින් ධර්ම ශ්‍රවණය සඳහා ඔවුන්ගේ දායකත්වය ලබා දෙනවා දැන් ඔබට දිස්වන්නේ ජුනි මාසේ 3 වෙනිදා අපේ නායක හාමුදුරුව වෙනුවෙන් මහා සංඝගත දක්ෂිනාවක් අපි සංවිධානය කරනවා එහිදී වැඩම කරන මහා සංගරුවන උදෙසා සූත්‍ර පිටක ඒ පූජාව සිද්ධ කිරීම සඳහා අවශ්‍ය කරන සූත්‍ර ග්‍රන්ථ පූජාව දැන් මහානායක ස්වාමින් වහන්සේගේ පින්බර සුරතට පූජා කරන ආකාරය තමයි ඔබට දිස්වන්නේ ඒ වෙනුවෙන් දායක වීමට පැමිණි ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ සපමිණි සදහවතුන් තමයි ඒ පූජාව දැන් මේ මොහොතේ ඉෂ්ට සිද්ධ කරන්නේ ඒ වගේම කවදත් බෞද්ධ නාලිකාවට හිත ඇති අපේ අරවින්ද බණ්ඩාර මහත්මානන් ඒ වගේම සුසන්ත මහත්මානන් ඒ වගේම අපේ රූබි මෑණියෝ මතක් කරන්ට අපි මේ අවස්ථාවක් කරගන්නවා ඒ වගේම ශ්‍රී සම්බෝධි ඉංග්‍රීසි දහම් පාසලේ අපේ ප්‍රධානාචාර්යතුමන් ප්‍රධාන ඒ ඇදුරු මඩුල්ල මේ මොහොතේ මේ ධර්මදේශනාවට සම්බන්ධ වෙනවා සහ සම්බන්ධ වෙනවා ඒ වගේම අද දවසේදී සපමිණි සියලු දෙනාටමත් අප කෘතවේදීත්වයේ පුද කරමින් හෙට අපේ නායක හාමුදුරුවන් වෙනුවෙන් පවත්වන ඒ තෙමස් පූර්ණ පින්කම් මාලාවට සමගාමී අවසන් ධර්මදේශනාව පවත්වන්නට තමයි අපි කටයුතු සම්පාදනය කරලා තියෙන්නේ පූජනීය තුඹුල්ලේ සීලක්ඛන්ද නායක ස්වාමින් වහන්සේ ඒ ධර්මදේශනාව පවත්වන්නට සජීවීව ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේට හෙට රාත්‍රී 7:30ට වැඩම කරවීමට නියමිතයි. හෙට විවේකී සෙනසුරාදා දවස අපි ඔබට ආරාධනා කරනවා අපේ නායක හාමුදුරුවන්ට පුණ්‍යානුමෝදනා පළ කරන්නට පවත්වන ඒ උතුම් ධර්මදේශනාව ශ්‍රවණය කරන්නට ඔබත්
පැමිණෙන්න ශ්‍රී සම්බෝධි මහා විහාරස්ථානයට. අද දවසේදී මේ පින්කම සංවිධානය කරගන්නට වගේම බෞද්ධ නාලිකාව පැය 24 මුළුල්ලේම ක්‍රියාවට නංවන්නට අප්‍රමාණව කැපවන වැඩසටහන් අධ්‍යක්ෂ අපේ කල්යාණ අලවත්තේගම සහෘදයා, ඒ වගේම කැමරාව පිටුපස රැඳී සිටින් මහා සවියක් ශක්තියක් වන ශ්‍රී ලාල් විතානගේ ප්‍රධාන අපේ කැමරා ශිල්පීන් සියලු දෙනාම අපි මේ මොහොතේ සිහිපත් කරනවා. ඒ වගේම දෘශ්‍ය සංකලනයෙන් දායකත්වයේ ලබා දුන්නු කුඹුදු උදාර තල්වත්ත, ශ්‍රව්‍ය සංකලනයෙන් දායකත්වයේ ලබා දුන්නු සුමිත් හේරත් මහත්මාණන් ලහිරු සහෘදයා ඇතුළු අපේ සමස්ත පිරිවරටම අපි ගෞරවය පුද කරමින් ප්‍රධාන පාලක මැදිරිය රැඳී සිටි අපේ රංගික විතානගේ ඇතුළු අපේ සියලු පිරිවරට අපි ගෞරවය පුද කරමින් එසේනම් අපේ දරණාගම කුසල ධම්මනායක හාමුදුරුවෝ ඒ ප්‍රාර්ථනා කළා වූ මතු බුද්ධත්වය සාක්ෂාත් කරගන්නට උන්වහන්සේට මේ සියලුම පින්කම් එකලෙසකින්ම හේතු වාසනා වේවායි අප සියලු දෙනා සාදු නාදනම්වා ප්‍රාර්ථනා කරමු. සාධෝ සාධෝ සාධෝ. එසේනම් අද දවසේදී මේ පුණ්‍යානුමෝදනා සජීව ධර්ම දේශනාව මෙතකින් අවසන් වනවා. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණ වේවා.